ල් පුරපසලොස්සක පෝදා සිරිලාක පරසිදු ලෝකයම ගරු කරන මහා ශ්‍රෂ්ඨ බෞද්ධ විද්‍යස්ථානයක සිටයි අමාවැස්ස සජීව විකාශය ඔබ වෙතගෙනෙන්නේ. අපේ රටේ ස්්‍යමෝප සම්පදාව පිහිටුවීමෙන් අනතුරුව බිහිකල ප්‍රථම පිරිවෙනසේ සැලකෙන ති ෞරවනය වලානයේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසි නාරම්භ කළ රත්මලාන පරමදම්ම චේතිය මහපිරිවෙන් බොහොමියයට පිවිතුරු සිතිින් ඔබ නැවතත් කැඳවාගෙනෙනවා. මේ මහපිරිවෙන මුල්කරගෙනයි පසුව විද්‍යෝධය පිරිවෙන සහ විද්‍යාලංකාර පිරිවිනාආරම්භ වන්නේෙත් මෙහි අධ්‍යාපනය ලැබූ ප්‍රථම ශිෂ්්‍ය කණඩායමේ මහා ස්වාමිදු්‍රරයන් වහන්සේලා වෝ පරමපූජනය හික්කඩුවේ සුමංගල මාහිමියන් සහ රත්මලානේ දම්මාලෝක මාහිමියන්ගේ මූලිකත්වෙන් යුක්තව අනතුරුව එක් දහස්නවසය හැට දෙදහස කාල සීමාවේ. ආචාර්ය කලාසූරී මාපලගම විපුලසාර මාහිමියන් බෞද්ධ කලා ප්‍රතිභහාවෙන් මුළු ලෝකයම එකලු කළේ මේ බොහොමිය කේන්ද්‍ර කරගෙන. එවන් පරම පූජනය ඉතිහාසයක් තිබෙන පරමදම්ම චේතිය පිරිවෙෙනේ. අපේ රටේ ශ්‍රේෂ්ට ධර්ම දේශකයන් වහන්සේලාත් බිහි කිරීමට මූලික ධර්ම දේශනා පුහුණුව ලබා තුන්නු තැනක් බවට පත් වනාා. ඉට හොඳම නිදසුනක් අපවත්තුයි වදාල අගගම හා පණ්ඩිත අතිපූජනීය කොටුගොට දම්මාවාස මහානායක මාහෙමයන් වහන්සේ විටික මෙහි ූජනය උත්සවේකට පැමිණ ප්‍රධාන ශාලාවයේ වේදිකාව පෙන්වා මගේ පළමුවන්න බණ දේශනා කළේ පරමදම්ම චේතියේ මෙන්න මේ වේදිකාවිදී කියලා ඉතාම ගෞරවෙන් උන්වහන්සේ සිහිපත් කළලා. මෙවැනි බුදුසසු නාලෝකවත් කළ මහ අතිවරයන් වහන්සේලා බිහි කල පරම පූජනීය පරමධම්ම චේතිය පිරිවින් බොහොමේ සිට සුමතුර ධර්මදේශනය පැවැත්වීම සඳහා ප්‍රතාමත්ම ගෞරවාදරෙන් නාරාධනා කරනවා. මෙන්මාර රාං්චෙන් උන්වහන්සේගේ ග්‍රන්ථ කරනයේ විශිෂ්ඨතාවනිසා ලබාදුන් ඒ ගෞරවනාමයද සිහිකරමින් අගග මහා ග්‍රන්තවාචක පන්ඩිත ශ්‍රජාවර්ධන පු්‍රවිශ්විද්‍යාලයේ මහාචාර්යඇති ගෞරවනීය මැදගම්පිටියේ විජිතදම්ම ස්වාමින්දරෑන් වහන්සේට. ස සදු සතු නෙවතවතාවක් සාදුකාරයක් පොවත්වන්නසාදු සදු සතු සමංතාචක්කවාලිසු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මං මුනිරාජස්ස සුනංතු සග්ග මොක්හදං ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස. තස්මාතිහානන්ද ඉමේච සාරනයේ දම්මේ සමාදායවත්තත තංවෝදීගරත්තං භවිසති හිතාය සුඛයති සදු සදු. රත්මලානී අයිතිහාසික පරම ධම්මචේතිය පිරිවෙන් මහා විහාරාධීශ්වර, සහ අධ්‍යක්ෂ දුරන්දර ශ්‍රී කල්යානී සාමග්‍රී ධර්ම මහා සංග සභාවහි නියෝජ්‍ය ලේඛකාධිකාරී දුරන්දර අවසරයි අපේ අතිගරු ආචාරය මායිටිපේ විමලසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරණික පිින්වත්න. අද ඉල්පුර පසලොස්සක පුන්පෝදා අමාවැස්ස සුමදුර උදේසන ධර්මානුශාසනාව සිද්ධ වන්නේ ඓතිහාසික පරමධම්මචේතිය පිරිවෙන් මහාවිහාරස්ථානයේ සිටයි. මේතකාලීන ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රාලෝකෙහි ප්‍රභවස්ථානය තමයි මේ විද්‍යාස්ථානය. සාර්ව භවුම පණ්ඩිත වලානේශ්‍රී සිද්ධාර්තාබිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේස්ථානයහි ආරම්භ කළ පරම ධම්ම චේතිය පිරිවෙන නිසා තමයි අපේ රටේ මේතකාලීන ශාස්ත්‍රාලෝකය ආරම්භ වනේ පහලවනේ. උන්වහන්සේ ඉවක්කට අපේ ලංකාවී වැඩ ඉඳපු අග්‍රගන්යම පඬිවරයන් වහන්සේ. ඉක්දහස් අටසිය හැටාට හැටනවේ අවුරුදුුවල පෙල්මඩුල්ලි අයිතිහාසික ත්‍රිපිටක ග්‍රන්ථශෝධන ධර්ම සංගීතියක් පැවතුනා. ඒ ධර්ම සංගීතිය සූදානම් කළේ එවක්ක ඒ ප්‍රදේශයේෙහි පරිපාලන කටයුතුවල නිරත වෙලා ඉඳපු කීර්තිධර ඉද්දමල්ගොඩ නිලමිතුමයි. එතුමා සුවිශේෂ ධර්මශාලාවක් නිර්මාණය කළා සුධර්ම ශාලා කියලා. බලාපොරොත් වුණේ පුස්කොල පොත්වල පැවතිච්ච ත්‍රිපිටක ධරමය ලක්දිව ප්‍රචාරයට පත් කරන්නට ඒ ග්‍රන්ථ ශංශෝධනය කරන්නටයි. ඉවකටත් ලංකාවි මුද්‍රණ කර්මාන්තය බොහෝම ලාබාල මට්ටමක තිබුණේ. ආදුනිික මට්ටමක තිබුණේ. ඒ නිසා පුස්කොල පොත්වල ලියලා තිබුණු ත්‍රිපිටකය සංශෝධනය කරලා නෙවතත් පුස්කොල පොත්වල ලියලා රටේ ප්‍රචාරයට පත්කරන්ඩ එතුමා කල්පනා කළා. පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය ඇතිව. ඒ ව්‍යාපෘතියේ ප්‍රධානත්වය ලැබුණේ වලානී ශ්‍රී සිද්ධාර්ථ මාහිමියන් වහන්සේටයි. ඉන් පෙනෙනවා උන්වහන්සේ ලක්දිව කීර්තිධර සාරුව භෞම පාණ්ඩිත්තියකින් කටයුතු කළ මහා යතිවරයන් වහන්සේ බව. උන්වහන්සේගේ මූලිකත්වෙන් හෙල්මඩුල්ලේ සුධර්මශාලාවේදී ක්‍රියාත්මකවෙච්ච ත්‍රිපිටක ග්‍රන්ථ ශෝධන සංගීතිය නිසා තමයි අපිට අද පවතින හැටියට ත්‍රිපිටක ග්‍රන්ථටික කියවග්ඩ ඉඩලැබිලතියෙන්නේ. උන්වහන්සේගේ උපදෙස් මත උන්වහන්සේගේ මෙහයවීම මත තමයි සියලුම ත්‍රිපිටක ග්‍රන්ථ නැවත පුස්කොල පොත්වල ලියලා රාජකීය කෞතුකාගාරීත් මහනුවර ශ්‍රීදළදා මාලිගාවී පත්තිරිප්පුුවේ පොද්ගුලෙත් මී ග්‍රන්ථ තැන්පත් කලින්. ඊ ග්‍රන්ථවලින් පිටපත් කරගත්ත පුස්කොලපොත් ලක්දිව ප්‍රචාරයට පත් වනා. ඉක්දාස් නවසිය පනස් හයේදි ආරම්භ කළ සිංහල අකුරින් ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතියේදී ඒ ග්‍රන්ථ තමයි මූලිකත්වයට පත් වනේ. ඒ නිසා අපි අදමි ධර්මදේශනා පවත්වන්නේ එබඳු ඓතිහාසික ක්‍රියාවලියක පුරෝගාමීත්වය ලබපු ඒ කටයුත්ත මෙහේවපු මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩයිඳපු උන්වහන්සේගේ පාදශ් පර්ශය ලබපු උන්වහන්සේගේ කටයුතුවලින් පෝෂණය වෙච්ච මේ මහාපුුණ්්‍යභූමිය තුළයි. ශ්‍රීලාංකේය ගිහි පවිදි කාගේ ගෞරවට වන්දනාවට බහුමානයට ලක්විය යුතුම විද්‍යාස්ථානයක් තමයි මේ පරමධම්ම චේතිය විද්‍යාස්ථානය ප්‍රත්මලානී. අපි මේ ධර්මදේශනා පවත්වන මේ විහාර මන්දිරය ඓතිහාසික විහාර මන්දිරයක්. මේ පැරණි පිළිම වහන්සේලා පිටුපස එක්දාස් අටසය අනු දෙකේ අවුරුද් දෙදී. බුරුම රජතුමාගේ අග්‍රමහේෂිකාව අපේ නායක හාමුදුරුවන්ට පරිත්‍යාගකොට එවනලද මේ පන්සලට පරිත්‍යාගකරට එවනලද පිළිම වහන්සේලා වැඩඉන්න විහාර මන්දිරයක් මේ විහාර මන්දිරය. මේ භූමි යිතිහාසිකයි මේ විහාර මන්දිරයත් ඓතිහාසිකයි. අද දිනයත් ඓතිහාසික දෙනයක් පින්වත්නී. ලංකා ඉතිහාසයට සඳහිරු සේය වන්දනා මානන සඳහා විවෘර්ත වන දිනය අද දිනයයි. අපේ රටේ කීර්තිදර බෞද්ධ ඉතිහාසය තුළමේතකාලයේ ඉදිවෙච්ච මහා චෛත්‍යරාජයන් වහන්සේ තමයි අනුරාධපුර ශුද්ධ භූමියෙහි ඉදිවෙච්ච මේ සඳ හිරු සෑය එය ජනගතවෙන්නේ සිව්ුවනක් පිරිසට වන්දනා මානනයට ලක්කරන්නට අවකාශ ලැබෙන්නේ අධින් පස්සෙේ. ඒ නිසා අද දිනයත්. ඓතිහාසික දිනයක්. මේ කොයි කරුණුවනුව බැලුවත් අද යිතිහාසික විහාරස්ථානයක ඓතිහාසික දිනයක මේ ධර්මදේශනාව පැවැත්වෙන බව නොකයාම බැරි නිසයි මා මේ කරුණුටික ප්‍රකාශ කළේ. පින්වත්න. බුදුරජාණන් වහන්සේගේ, ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස ගිහි පැවිදි අපි කාටත් මේ බුද්ධ ශාසනයේ දිගුකල් පැවැත්ම සඳහා ලොකු වගකීමක් තියෙනවා ඉටුකරන්ඩ. ඒ වගකීම අතීතයේ වැඩඉඳපු. අපේ වලානේ නායක හාමුදුරු වගේ මහා උතුමන් ඉටුකලා. මේ විහාරස්ථානී වැඩඉඳපු කලාශූරී අපේ මාපළගම විපුලසාර නායික හාමුදුරු මහා ඉහලින් ඒ කාරිභාරය ඉටු කළා. වරක්මා හොංකොං දේශයේ ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධ වනා පෝලින් මොනාස්ත්‍රිකයන විහාරස්ථානී. අහස උසට නැගුණු මහා ලෝකඩ පිළිමයක් ඒ විහාරස්ථානී අධිපතීන් වහන්සේ මේ රත්මලානි අපේ පිරිවෙනේ නේවාසික අධ්‍යාපනය ලබපු තෙරනමක්. උන්වහන්සේ මාව අර මහා යෝධ පිළිමේ ළඟට කැඳවාගෙන ගිහින්. ඒක පෙන්නලා මට ප්‍රකාශ කලා මේ පිළිමි ඉදිකළේ අපේ ගුරුදේව මාපළගම විපුලසාර නායික හාමුදුරුවයි කියලා. අපේ රටේ කීර්තිය ලෝකට අරගෙනගිය ම උතුමන් වහන්සේ නමක් උන්වහන්සේ. ඒ හැම මහතෙරුන් වහන්සේ නමක්ම තමන්ගේ කාරිභාරය ඉටු කළා මේ බුද්ධ සාාසනය අනාගතය වෙනුවෙන් මේ ලෝක ධාතුවතුළ අපේ බුද්ධවාසනයේ දිගුකල් පවතින්නේ පිින්වත්නී භික්ෂු භික්‍ෂණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිස ඊට අදාල වැඩ කටයුතු සිද්ධ කළොත් පමණයි. බුදුරජාණන් වහන්සේකිම්බිලා කියන නගරයේ වැඩඉඳපු දවසකකිම්බිල කියන හාමුදුරුවෝ. උන්වහසේ හමුවට ඇවිදින් ප්‍රශ්න කළා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ පිරිනිුවන් පෑවට පස්සේ මේ සද්ධර්මය මේ බුද්ධ ශසනය දිගු කලක් ලෝකෙ පවතින්ඩ බලපාන කරුණු මොනවද. බුදුහාමුදුරුවකිම්බිල හාමුදුරුවන්ට වදාලා. ඉද කම්බිල තතාගතයේ පරිනිබ්බුතේ බික්කුණියෝ උපාසකා උපාසිකායු සත්හරි සගාරවා විහරන්ති සප්පතිස්සාකිම්බිල මගේ පරිනිර්වාණයෙන් පස්සේ භික්‍ෂණී උපාසක උපාසිකා කියන මේ සතර පිරිස ඔවුන්ගේ සාාස්තෘුවරයා පිළිබඳව යම් විදිහක ගෞරවකින් කටයුතු කරනවද විශ්වාසයකින් කටයුතු කරනවද උන්වහන්සේ වදාළ ධර්මය පිළිබඳ යම් ගෞරவேකින් යම් විශ්වාසයකින් කටයුතු කරනවද උන්වහන්සේගේ ශ්‍රාවකයන් වූ ආර්ය සංඝ්‍ය කෙරෙහි යම් ගෞරවයකින් විශ්වාසයකින් කටයුතු කරනවද. ගිහි පැවිදි දෙපිරිසට නියමිත ශික්‍ෂණ මාර්ගයින්, ශික්ෂිතව හික්මිලා මේ පිරිස යම් විදිහකට වැඩ කටයුතු කරනවද. මේ, සිව් පිරිස එකට එකතුවෙලා සමගි සම්පන්නව අන්‍යෝන්‍ය බැඳීමෙන් එකමුතුව වැඩකටයුතු කරනවද ඔන්න ඔය කරුණු පහ හේතු කරගෙන තමයි මේ ශසනය මේ සද්ධර්මය ලෝකෙ දීර්ඝ කාලයක් පවතින්නේ කියලා. ඒ නිසා පිංවත්න. බුද්ධ ශාසනය දිගු කලක් ලෝකෙ පවතින්ද බලපාන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකා වන්ගේ පැවැත්මයි. ඒ පිරිස බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ගෞරවයේ තරමට, විශ්වාසය තරමට ධර්මය කෙරෙහි දක්වන ගෞරවේ විශ්වාසය තරමට. සංගයා කෙරෙහි දක්වොන ගරු සැලකිලිවල තරමට මේ ශාසනයේ දිගුකල් පවතිනවා. එපමණක් නෙමෙයි ගිහි පැවිද්දි දෙපිරිසට මේ විදිහට ජීවත් වියයුතුයි කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වා වදාල ශික්‍ෂණ මාර්ගය තුළ හික්නෙමින් ඒ පිරිස කටයුතු කළොත් තමයි ශාසනයේ දිගුකල් පවතින්නේ. අවසාන වශීෙන් අපි හැමෝම බුදු හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ ලැස ශ්‍රාවකයව හැටියට එකමුතුනොත් සමගි සම්පන්න වනොත් තමයි මේ ශාසනය දිගු කලක් පවතින්නේ අපේ සමගිය රැකගන්ඩ එකමුතුකම ගොඩනගාගණ්ඩ අපිට තියෙනවා නිතර සිහිකරන්ඩ කරුණු හයක් ඒවට කියන්නේ සාරානීය ධර්ම කියලයි බුදුරජාණන් වහන්සේ ගාම කියන ගමේදී නිගන්ට නාතපුත්තතුමා අභාවයට පත්වනාට පස්ස ඒකෙන් කලබල වෙච්ච එයාගේ ශ්‍රාවකයෝ එයාගේ ගෝලයෝ අසමගි වනුබව ඒ පලාති ජීවත්වෙච්ච චුන්ද කියන හාමුදුරුවන්ගෙන් දෙනගෙන අපිට නියම කලා. සමගිය රැකගණ්ඩ, එකමුතුකම ගොඩනගා ගණ්ඩ, සාරානීය ධර්ම හය නිතර මතක් කර ගණ්ඩය කියලා. චුන්ද සාමනේර හාමුරු නමක්. වැඩහිටියේ සාමගාමී නිගන්ට නාතපුත්තතුමා එහෙ ජීවත්තුනේ ඒ කාලේ එතුමාට හිටියා අග්‍රදායකයෙක් එයාගි නම උපාලි. නිගන්ට නාතපුත්තතුමාගේ අග්‍රස්රාවකයා දීගනක දවසක් දීගනක ඇවිදින් උපාලී ගෘහපතියාට ප්‍රකාශ කලා හරියන්නේ වැඩේ. අපේ ගුරතුමාව පරදධනවා බුදුහාමුදුරෝ අපි කතා කරනවා කායදණ්ඩ වචීදන්ඩ මනෝ දණ්ඩගෙන නමුත් බුදුහාමුදුරෝ ඒවට ප්‍රතිවිරුද්ධව කාය කර්ම වචීකර්ම මනෝකර්ම ගැන කතා කරනවා. ඒ ගැන කියල දෙනවා. ඔබතුමා යන්ඩ ගිහින් බුදුහාමුදුරුවන්ගින් ඔය ගැන අහන්ඩ කතා කරල බුදුහාමුදුරුව පරද්දන්ඩ අපිට ජයත්පත් කරලා දෙන්ඩ. උපාලි ගෘහපතිය බුදුහාමුදුරුවූ මනගැහුුණ කතා කළ අන්තිමේදී බුදු හාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් බවට පත් වනා. ප්‍රතිග්ඥාවක් දුන්න අද ඉඳලා මම නිගන්ටයන්ට දානි දෙනයක නවත්තනවයි කියලා. බුදුහාමුදුරු වදාලා උපාලි කලබලවෙඩිපා. ඔබ වගේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ඔහොම කරන්ඩ ගියොත් ඒ අයට පැවැත්මක්නේ. ජීවත්වෙන්ඩත් බැරිවෙයි. කණඩබෝඩක් නැතිවෙයි එහෙම කර්ඩ එපා හිතල බලල වැඩ කටයුතු කරඩ. ඉහමයි බුදු හාමුදුරූප දෙෙස් දුන්නේ. උපාලි ගෘහපතියට. පිළිියරගෙන යන්තං දානිඩිංගක් දෙඩ කැමැත් ඇති කර ගත්තා. නිගන්ට නාත පුත්තතුමාට ආරංචි වුණා උපාලි ගෘහපතියා. මන්ගේ අග්‍රදායකයා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක්කුුණය කියලා. දරාගණ්ඩ බැරිවුණ බණපොතිය කියන්නේ ඊන්ම පීඩාවිඳලා. ලේවමන වගුරලා නිගන්ටනාත පුත්තතුමා අභාවයට පත්වනාය කියලා. එයාගේ අභාවයෙන් පස්ස නිගන්ට ශ්‍රාවකයෝ බෙදුනා. අසම ගිවුණා හෙමෝටම නායිකත්වයට පත්වෙන්ඩ අවශ්‍ය වුණ. ගෘතුමාගෙන් පස්සෙ මමයි නිගන්ට ශාසනයේ ප්‍රධානත්වය දරන්නේ කියලා හෙමෝම කියන්න ගත්තා. නායිකයක්විනයක ලේසිනේ අමාරුයි. කමා ජාගරි යුට්ඨානං. ක්ෂමාවතියෙන්ෝනේ ඉවසන්ඩ පුළුවන් වෙන්්ඩෝනේ. නිදිවරාගෙන වැඩකරන්ඩ පුළුවන් වේඩෝනේ. පටන්ගත්ත උත්සාහය ප්‍රතිඵලයේ දක්වා මරගෙන අන්ඩ පුළුවන් ව්ඩෝනේ. උට්ටාන වීරියයේතියෙන් ෝනේ. ඒවාගේම දයාවතියෙන්ඩෝනේ. නිරීක්ෂණේතිෙන්ඩෝනේ දයිකනා නායකස්ස ගුණා ඒතිේ මේව තමයි නායිකයාගේ ගුණ. මහා රහා නීති කියන බුරුම පාලි නීතිපොතේ තමයි ඔය ගැන සඳහන් වෙලාතියෙන්නේ. එනිසා මම නායකයායය කියලා කිව්වට නායකත්ව ගුණ නැතිනම් නායකයක්ෙන්ඩ බෑ. නායකයෙක් වෙන්ඩනං අන්‍යෝන්‍ය ඉවසීම, සමන්තුල තියෙන්දෝනේ කවුරු මොනව කිව්වත් ඒවට කලබලවෙන්නේ නේ නායකෙව්. ඒවට ප්‍රතිවත්තර දෙෙන්ඩයන් නිත්නේ හොඳනායකව්. දොස් නගනව බනිනවා අවලාද කියනවා. නින්දා කරනවා නොකරපු දේවල් කලාය කියලක් කියනවා. හැබැයි නියම නායක ගුණතියන පුද්ගලයා ඒ මොනව කිව්වත් සැලඳිනේ. ඒව ඉවසනවා ඒවා දරාගන්නවා ඒ නායකයාගේ ගතියක් ලක්ෂණයක් නායකයකුට පුළුවන් වෙන්ඩෝනේ හැම වෙලාවිම වැඩ කරන්ඩ රැය දවාල නායකත්වයට සලකණ්ඩ පුළුවන් දේවල් නෙවෙයි අව්ව පින්න අහලකවත්න නායකයක් ලඟ. ජාගරයාන් යෝග කියන නිදිවරාගෙන වැඩකටයුතු කරන්න පුළුවන් ශක්තිය නායකයෙක් තුළතියෙන්ට ඕනේ. ඉච්චරවිතරක් නෙමි යමක් ආරම්භ කළොත් එහි අවසන් ප්‍රතිඵලය දකින තුරුම නායකයා වැඩේ කරගෙන අන්ඩෝනේ අතර මග නවත්තන්ඩ බෑ පටන්ගත්ත ක්‍රියාව ප්‍රතිඵලයේ දක්වාම කරගෙන යෑම නායකයකුගේ ලක්ෂණයක්. ඒකට කවුරුබාදා කළත්. මොනබාදා ආවත් ඒ නවත්තන්ඩ නායකයා සූදානං වියයිතුනේ. එහෙම සූදානං වනොත් ඒක නායකත්ව ලක්‍ෂණයකුත් නෙවෙයි. ඔය විදිහේ නායකත්ව ගුණ සමුදායක් තියෙනව අපිට සල කල බලන්ඩ පින්වත්න. බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පෑවහමත් ආනන්ද හාමුදුරුවන්ගින් ගෝපක මොගගල්ලාන බ්‍රාහ්මණය අහනවා. දැන් ඔබේ ශාස්තෘුවරයා අභාවයට පත්වුණ කවුරුහරි නායකත්තයට පත්කරලා ඉන්නවද. බහන්සේද නායකයා ආනන්ද හාමුදුර වදාලි නේනේ අපි බුදුහාමුදුරු පුද්ගලයක්ව නායකත්වයට පත් කළේ නේ අපේ නායකයා තමයි අපේ ශාස්තෘුවරයා තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය උන්වහන්සේ වදාළ විනය බුදුරජාණන් වහන්සේමයි එය අපිට අවධාරණය කළේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දෙපංවත්න්නේ. නිගන්ට නාතපුත්තතුමා මැරුණහම එයාගේ ගෝලයෝ. නායකත්වයට ආශාවින් අසම ගිවුණා. ඒක දැක්කචුන්ද හාමුදුරු කලබල වුණා. අපි බුදුහාමුදුරුව පිරිනුවන් පෑවහමත් අපි අතර මේවාගේ අසමගිකං ඇතිවෙයිද. බේදබින්නතා ඇති වෙයිද. උන්වහන්සසි ආනන්දහාම්දරුව මුණගෙහුුණ. කරුණු කාරණා කිව්වා. දෙනමම බුදු හාම්දුරුව මුණගැහුුණ. උන්වහන්සේට මේ සියලු සිද්ධි වාර්තා කළා බුදුහා ආනන්ද හාම්දුරුවන්ගෙන් ප්‍රශ්න කලා ඉතා. උන්වහන්සේ හරි කලබලෙන් හිට ආනන්ද හාමුදුරූ අනේ බුදුහාමුදුරුවන ඔබෝහන්සගෙන් පස්සේ අපේ ශාසනයටත් අරවිදිහෙන්වෙයිද ප්‍රශ්න කළා බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ගෙන් එහැවවේ විමසුවේ ආනන්ද යම් කිසි ශ්‍රාවකයන් දෙදෙනෙක් අතරි මම වදාල ධර්මය ගැන මාර්ගය ගැන ප්‍රතිපදාව ගෙන යම් කිසිවාදයක් දැනට ඇති වෙලා තියෙනවද. නෑ හම දෙයක් නේ ජීවන ක්‍රමගෙන ජීවත්වෙන විදිහ ගන වෙනස්කම් ඇැතිවෙන්ඩ පුළුවන් ඒව සුළු දේවල් අජ්ජා ජීවය ගැන වෙනස්කම්තියෙන්ඩ පුළුවන්, සිවුරු පොරවන්නේ එකක විදිහෙට වෙන්ඩ පුළුවන්. ආහාරපාන ලබන්නේ එකේක විදිහෙට වෙන්ඩ පුළුවන්. ජීවත්වෙන්නේ ගමී කැලේ වෙන්ඩ පුළුවන්. ඒකි ගැටලුවක් නේ. ඒක ප්‍රශ්නයක් නේ හැබැයි බුදුහාම්දුරූ වදාළ ධර්මයේ ගැන. ත්‍රලක්ෂණයේ පටිච්ච සමුප්පාදය චතුරාරය සත්‍යය ආර්්‍යෂ්ඨාංගික මාර්ගය මීකරුණු ඇතුළත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන යම්කිසි විවාදයක් යම්කිසි බේදයක් ඇති වුණොත් එ බරපතලයි එය සුළු දෙයක් නෙවේ මාර්ගයගෙන ප්‍රතිපදාව ගැන බේදබින්නතා ඇති වුණොත් ඒ නොසලකා හරිඩත් බෑ එය දැඩිව සැලකිල්ලට ගත යුතුයි එනිසා ඉදා බුදු හාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට පැදිලි කළා යම් කාලික මාර්ගයගෙන ප්‍රතිපදාවගෙන කොටින්ම කිව්වොත් සතිස් බෝධි පාක්ෂික ධර්මගෙන බුද්ධ ශ්‍රාවකයන් අතර බේදබින්නතා ඇති වුණොත් ඒක නං හරි බරපතලයි. ඊට පෙර අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන් අතර සමගිය ගොඩනගා ගන්ඩ සාරානීය ධර්මහයක් සිහිකළ යුතුවෙනවා. තස්මා තිහා නන්ද, ඉමේච සාරානීයේ ධම්මේ. මේ සාරානීය ධර්මහය ඔබ අතරි ඔබ තුළ පවත්වගඩ. ඔබලා මේ සාරානීය ධර්මහය සමාදන් වෙලා පවතින්ඩ සමාදාය වත්තත. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයව හැටියට සාරානීය ධර්මහය සමාදන්ව පැවතිය යුතු වෙනවා. සමාදාය වත්තත කියලයි සූත්‍රයේ තියෙන්නේ. ඒ පිළිබඳ පෙහැදිලි කිරීම. සමාදාය වත්තත කියන වචන තියෙනවා ඉතා ගැඹුරු වර්ථයක්. මේ වචනය ළඟට දැඩිව මනාව ඇදගෙන ලංකරගෙන සමීප කරගෙන මේ ධර්ම තුළ ජීවත්විය යුතුයි කිය නර්ථයගෙන දෙනවා මේ වචනය තියෙනවා ඔයත් සමාධන්වන පංචසීලය තුළත් ඊඒ ශික්‍ෂාපදය තුළ ඔය වචනය තියෙනවා ශික්‍ෂාපදයක් සමාදන් වෙනවා සමාධයාමී කියලයි සමාදන් වෙන්නේ මොකක්දම මේ සමාධයාමී කියන වචනයෙන් කියවෙන අර්ථය සමාධයාමි කියන්නේ මනාකොට සමීපයට ළඟට එකතු කරගන්නවා ඇදගන්නවා ලංකර ගන්නවා කියන අර්ථයයි. මොනවද ගුණ ප්‍රාණඝාතයින් වෙළකිලා පරපණ ආරක්ෂා කිරීම අනුන්ට සතුන්ට මිනිසුන්ට ගරු කිරීම අනුකම්පා කිරීම දයාවන්තවීම මේ සියල්ල සමාධානයටයි අයිති. නිහිත සත්්‍ය නිහිත දන්ඩ ලජ්ජී දයා පන්න ආදී වචනවලින් ඒ ගුණ සූත්‍ර දේශනා තුළ විස්තර කරලා තියෙනවා. ඒනිසා, සමාධානය කියන සංකල්පය ඇත්තටම ගුණ සමුදායක් එකතු කර ගැනීම කියනිෙකයි. ඒනිසා, සාරානීය ධර්මහය සමාදන්ව පවතිනවා කියල කියන්නේ. මේ ධර්මතාහය ජීවිතයට එකතු කරගෙන කටයුතු කරනවා කියනකයි. පළවෙනි සාරානීය ධර්මය, මෛත්‍රී සහගත කාය කර්ම පෙවැත්වීම දිවෙන්න, මෛත්‍රී සහගත වාකර්ම පෙවැත්වීම තුන්වෙන්න මෛත්‍රී සහගත මනෝකර්ම පෙවැත්වීම හතර වෙන්න සාධාරණ බෝගීත්වය පස්වෙන්න සීල සම්පන්නවීම හයවෙන්න සම්මා දිට්ටියෙන් යුක්තවීම. මී හය සාරානීය ධර්මහයයි. අපි මිනිසුන් හැටියට කරන කටයුතු තුන්නකාරයි. කයෙන් කරන කටයුතු. වචනීන් කරන කටයුතු, මනසින් කරන කටයුතු. ත්‍රිවිද වූ කර්මමී අපි සිදු කරන. කයි කරන කර්ම කාය කර්ම වචනීෙන් කරන කටයුතු වා කර්ම මනසින් කරන කටයුතු මනෝකර්ම අපිට නං හිතෙන්නේ කය මුල් කරගෙන කරන දේ විතරයි කටයුතු කියලා අතපය ඇතිමේ කයින් කරන දේවල් විතරයි ක්‍රියාවෙන්නේ කියලා යුතු වෙන්නේ කියලා නමුත් කතා කරන වචනයත් ක්‍රියාවක් හිතන සිතිවිල්ලත් ක්‍රියාවක් හොඳ නරක දෙපැත්තට කුසල අකුසල දෙපැත්තට අපි කටයුතු බෙදිලා යනවා. හයිංකරන හොඳ කටයුතු කුසල කර්ම කායික කුසල කර්ම වචනීං කරන හොඳ කටයුතු වාචසික කුසල කර්ම. හිතෙන් කරන හොඳ කටයුතු මානසික කුසල කර්ම. ඒ වගේම කයිංකරන නරක ක්‍රියා කායික අකුසල කර්ම. වචනීංකරන නරක ක්‍රියා වාචසික අකුසල කර්ම. මනසිංකරන නරක කටයුතු මානසික අකුසල කර්ම. කොයි පැත්තට ගත්තත් මේ කටයුතුවල දෙපැත් අක් තියෙනවා. හොඳ නරක. කයින්කරන අකුසල කර්ම තුනයි. වචනයෙන් කරන අකුසල කර්ම හතරයි. මනසිං කරන අකුසල කර්ම තුනයි. සියලු අකුසල කර්ම දහයි ඒ දස අකුසල් කයින් කරන කුසල කර්ම තුනයි. වචනයෙන් කරන කුසල කරම හතරයි. මනසිං කරන කුසල කර්ම තුනයි සියල්ලම දහයයි ඒ දසකුසල්. දසකුසල් දස අකුසල්. මේ දහයම කයයි වචනයයි සිතයි එක්ක බැඳිලා තියෙන්නේ. අපි කරන කටයුතු කුමන ආකාරයේ කටයුතු ද කියලා අපිට අවබෝධයක් තියෙන් ඕනේ. කුසල්ද අකුසල්ද. කුසල අකුසල දෙක තීරණය කරගන්ඩ නිර්ණයකයක් තියෙනවා. මමමී කරන ක්‍රියාව, මම කතා කරන වචනය, මම හිතන සිතිවිල්ල, කරලා ඉවර වුනාට පස්සි කියලා ඉවර වනාට පස්ස හිතලා ඉවරුුණාට පස්ස ඊකං මට අසතුටක්ද දැනෙන්නේ. අවැඩක් ද ඇතිවෙන්නේ. අනුන්ට අසතුටක්ද දෙනෙන්නේ. අනුන්ට අවැඩක් ද ඇතිවෙන්නේ. අපි දෙපිරිසටම අසතුද අවැඩක් ද ඇතිවෙන්නේ කියලා කල්පනා කරලා කටයුතු කළොත්. ඒ තමයි කුසල අකුසල තීරණයේ කිරීමේ නිර්ණායිකය. රාහුල පොඩි හාමුදුරුවන්ට බුදුහාමුදුරු අම්බලට්ටික රාහුලොවවාද සූත්‍රයේ දිවදාළෙ. පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කායේන කම්මං කාත් බං මීගැෙන සැලකිලිමත් වෙමින් හිත හිතා ආපහු හැරී බල බලා. ප්‍රත්්‍යවේක්ෂා කරගනිමින් කයින් කටයුතු කරන්්ඩ ඕනේ. වචනයෙන් කටයුතු කරන්්ඩ ඕනේ. හිතෙනුත් කටයුතු කරන්්ඩ ඕනේ. මම කරන්ඩ යන දේ පස්සෙ මට දුකක් ඇති කරයිද අනුන්ගෙන් බැනුන්හන්ඩ වෙයිද මේ හින්ද මට හිතන්්ඩෝනේ කල්පනා කරන්ඩ ඕනේ ඔය විදිහත අපි කරන කායික වාචසික මානසික ක්‍රියා. අමන්ටත් අනුන්ටත් අවැඩ නොවෙන ලෙස නිෂ්ප්‍රයෝජන නොවෙන ලෙස වැඩදායක වෙන ලෙස පවත්ව ගණ්ඩ අපිට පුළුවන්වෙඩ ඕනේ. ඒ සඳහා ඒ හැම ක්‍රියාවක්ම මෛත්‍රී පූරුවංගමව මෛත්‍රියෙන් කරන්ඩ පුළුවන්වෙෙන්ඩ ඕනේ. වරද පෙන්නලා දෙඩ ඕනේ වරද පෙන්නලා නොදී බෑ වරද පෙන්නලා දුන්නට පස්ස වැරැද්ද වැරැද්ද හැටියට දැකලා. ඒක හදාගණ්ඩ ප්‍රතිකර්ම කළොත් තමයි දියුණු ඇතිවෙන්නේ. බුද්ධිහේසා භික්කවේ අරියස්ස විනෙයි යෝ අච්චයන් අච්චයතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති කියලා බුදුහාමුදුරු වදාළේකයි. වැරැද්දක් පෙන්නලා දෙනකොට මෛත්‍රියෙන් පෙන්නලදෙන්ඩ ඕනේ. තරහින් නෙමයි ක්‍රෝධීන් නෙමයි නින්දා අවමන් කරන්ඩ නෙමි අපහසුවට ලක් කරන්ඩ නෙමි. එය වෙරැද්දක් බව අඳුනාගන්්ඩ මෛත්‍රියෙන් අනුන්ට උදව් කරන්ඩ ඕනේ. ඒ තමයි පලවෙනි සාරානීය ධර්මතුන. මෛත්‍රී සහගත කායකර්ම වාකර්ම, මනෝකර්ම පෙවැත්වීම, හතරවෙනි සාරාණීය ධර්මය. සාධාරණ බෝගීත්වය, අපිට ලැබෙන දේවල්. මටම නිමි, මගිම නිමි, මම හම්බ කරන්නේ මටම නිමි. ඒවා මගිම නෙමයි. හම්බ කරන දේවල්, පරිභෝග කරනකොට මුලින්ම තමන් පරිභෝග කර්ඩෝනේ. ඊළඟට තමන් එ එකට ඉන්න අයට සලකණ්ඩ වියදංකරණ්ඩෝනේ බුත්තා භෝගා පතා පච්චා එච්චරවිතරක් නෙමි දුකක් කරදරයක් පීඩාවක් විපතක් ආවහම ප්‍රයෝජනයට ගණ්ඩ එකතු කර ති ගණඩටත් න ටි. මරණින් මත්තේ සුගතියේ උපත ලබන්ඩ හේතුවෙන දංපින්කං කරගණඩත්න් ඒවා පාවිච්චි කර්න්න ඕනේ. උද්දක්්ගා දක්කිනාදින්නා. අතෝ පං්ච බලී කතා. යුතුකම් මිටු කරන්්ඩ පාවිච්චි කරණ්ඩත්ව ඕනේ ඒ නිසා හම්බ කරන දේවල් මගෙම නෙමයි. මමයි හම්බ කරන්නේ. මටම නෙමෙයි මටයි හැමෝටමයි. අන්න ඒ දැක්ම සාධාරණ බෝගීත්වයට මගපාදනවා. බිදාහදාගෙන පරිභෝග කරන්ඩ පුරුදුුවෙන්ට ඕනේ. ඒගෙන හිතන්ඩ ඕන නිතර. අපි හෙමෝම මිනිස්සු අපිට දෙනෙන බඩගින්න එක වගේමයි. දුකපීදාව එක විදිහමයි අපි කාටත් මං පෝසත් වනාට මට දෙනෙන බඩගින්න මයි දුප්පතාටත් දෙනෙන්නේ. ඒ නිසා බෙදාහදාගෙන පරිභෝග කළ යුතුයි කියන දැක්ම ජීවිතේතියෙන්ට ඕනේ. ඒ හතර වෙන්නයි පස්වෙන්න අනුන්ට කරදර නොකොට සමගි සම්පන්නව ජීවත්වෙෙන්ඩ පුළුවන්වෙඩ ඕනේ. ඒකට කියන්නේ සීලය කියලයි. සදාචාරාත්මක චර්ියාවට තමයි සීල කියන්නේ. මේ සුදුරෙදී ඇඳගෙන පොරෝගෙන, ය දවස සමාධංවෙන දේ නෙමේ සීල කියන්නේ. සීල කියන්නේ. අනුන්ට මේ අතපය ඇති කයින් කරදර නොකොට ජීවත්වනයකට. කතාකරන වචනයකින්වත් කාටවත් කරදර නොකර ජීවත්වනයකට හිතන සිතිවිල්ලකින්වත් කරදර නොකිරීම කාටවත්. කායේන වාචායච්ච යෝධ සංඥතූ මනසානකංචි කරෝති පාපන් න අත්ත හේතු අලිකං භනේති තතාවිදන් සීලවන්තන් වදන්ති කියලා. ජාතකපාලිය සරභංග ජාතකයේදී දැක්වෙන්නේ ඔය ගැනයි. සීලය කියන්නේ කිසිම කෙනෙකුට කරදර නොකර ජීවත්වෙන ප්‍රතිපදාවටයි. ඒ නිසා අපි එකට ජීවත්වෙනකොට අනුන්ට කරදර නොකර ඉඳීමේ ප්‍රතිපදාව සම්පූර්ණ කරඩ ඕන ඒ සීල ප්‍රතිපදාවයි. එපමණක් නෙමෙයි අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකව හැටියට. සියල්ලටම මූලික වන සම්මාදිට්ටිය ප්‍රගුණ කළ යුතු වෙනවා. සියලු දේට මුල්වෙන්නේ සම්මා ධට්ටිය මජ්්‍යිම නිකායි මහා චත්තා රීසක සූත්‍රේද. බුදුහාමුදුරු වදාලා සියලුදේ සම්මාදිට්ටි පූරුවන්ගමයි හැම දේටම බලපාන්නේ සම්මාදිිට්ටිය නිවැරදි දැක්ම එනිසා බුද්ධ ශ්‍රාවකව හැටියට අපි සම්මාදිට්ටිය ඇතිකරගත යුතු වෙනවා සම්මාදිිත්්ටිය ඇතිකරගන්ඩ හේතුවෙන කරුණු දෙකයි මහා කොට්ටිත හාමුදුරුවයි. සැරියුත්හාමුදුරුවෝ ඉකරපු ධර්මසාකච්ඡාවේදී. මහා වේදල්ල සූත්‍රයේ දැක්වෙනවා. සම්මා දිට්ටි ඇතිවෙඩ බලපානවා කරුණු දෙකක්. පරතෝ ගෝස පළවෙනි කරුණ. අනුන් ප්‍රකාශ කරන දේවල් හොඳට අහගෙනඉන්නක. ඇහුන්කංදනයක බනාහනික. දෙවැන්න යෝනිසෝ මනසිකාර. අහන දේවල් ඉතාම නිවැරදිව නුවණින් මෙනෙහිකොට බැලීම ඔය කියන කරුණු දෙක සම්මා දිත්්ති ඇතිකරගණ්ඩ මුල්වෙනවා. ඒ නිසා, සම්මා දිත්්ති ඇතිකර ගණ්ඩ නං අපි හොඳට ඇහුම්කංදෙන්ඩ ඕනේ. හොඳට කියව්ඩ ඕනේ. හොඳට බලන්්ඩ ඕනේ අද හැටියට පොතපත කියවල බලලා දැනගෙන. හොඳ ගුරුවරුන්ට ඇහුම්කංදීලා ඒ අයගේ මඟපෙන්වීම් අනුව. හන්න බලන කියවන දේවල් මනස තුළ නෙවත නෙවත මිනිහි රන්්ඩ ඕනේ නුවනින් මෙෙනෙහි කරන්ඩ ඕනේ ඒ තුළ තමයි දුක කියන්නේ මොකක්ද දුක ඇතිවෙන්නේ කොහොමද දුක නැති කරන්නේ කොහොමද ඒකට තියෙන මග මොකක්ද කියන මේ කරුණු අවබෝධ කරගණ්ඩ පුළුවන් වෙන්නේ. තමන් කියන්නේ කවුද ඊගෙන දෙැනගණ්ඩ පුළුවන් වෙන්නේ. අපි හිතං ඉන්නවා මේ මමය කියලා. කෞද මේ මම බඹයක් දිග මී ඉහේසිට පයදක්වා කය මමයිමීක කාගෙද මීක මග අපිහිතන්නෙහි මයි. ඇත්තටමමීය මගිනිමීමය මගිනං මට පුළුවන් ව්ඩ ෝනේ මී කය මට ඕන විදිහට පවත්වන්ඩ ඒත් බෑ කිස් පෙහෙනවා. ඇස්පීන් නැතිවෙනවා. ඇඟ රැලි වැටෙනවා. වයසට යනවා නවත් අන්ඩ පුළුවන්ද බෑ මේ කය මගේ හැබැයි ඒක වයසට යනවා මට නවත් අන්ඩ බෑ ඔය ගැන දැනුමක් අපිට ඕනේ. අවබෝධයක් ඕනේ ඔය ගැන හිතන්ඩ ඕනේ අනිත්‍යය මිෙනහිකරන්්ඩ ඕනේ මගේමී කය වයසට යමින් මරණය කරා දිවෙන එකක් කියන දැක්මතියෙන්ට ඕනේ ඒ තුළ සම්මා දිත්්තිි අපිට ගොඩනගණ්ඩ පුළුවන්. උදයත්ත ගාමිනී ප්‍රඥාව ගොඩනගණ්ඩ පුළුවන්. ඒ නිසා හයවැනි සාරානීය ධර්මය අපි පුරුදුකරණ්ඩ ඕනේ. එය අපි ළඟට අරගෙන අපේ කරගණ්ඩ ඕනේ පිළිපදින්ඩ ඕනේ. ආනන්ද හාමුදුරුවන්ට බුදු හාම්දුරුව සාමගාම සූත්‍රයේදි වදාළ මේ සාරානීය ධර්ම හය පුරුදු කළොත් පුහුණ කළොත් අපි කවරුත් බුද්ධ ාසනය තුළ ජීවත්වෙන බුද්ධශාසනයේ අනාගත රැකවරණය සලසන බුද්ධ ස්්‍රාවකයන් බවට පත්වෙනවා. ඒ සඳහා කටයුතු කරන්නට ඔබ හැමදිනාටම ශක්තිය ධෛරිය වාසනාව ලැබේවායි සාදුකයා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. ඉල්පුර පසොලොස්සක පුන් පෝදා යිතිහාසික රත්මලානී පරම ධම්ම චේතිය මහා පරිවේනස්ථානයේ සිට සියත රූපවාහිනයෙන් ප්‍රචාරය කරන අමාවැස්ස ධර්ම සංග්‍රහයේ උදෑසන ධර්මානුශාසනාවයි අපි මේ ශ්‍රවනය කළේ. ධර්ම ශ්‍රවනයෙන් ජනිත කරගත් මහනීය ආනිසංස සමුදාය. අපවත්වී වදාළ පරම පූජනීය සාරුව භවම පණ්ඩිත වලානේශ්‍රී සිද්ධාර්තාබිධාන මාහිමියන් වහන්සේ ප්‍රධානකොට, ගෙනේ අපවත්තිී වදාළ මහා සංගරත්නයටත් මේ විහාරස්ථානයේ පෝෂණය කළ සතරපේරුවේ අභාවයට පත් දායිකදායිකාවන්ටත්. ඔබ නමින් අපනමින් අභාවයට පත් හැමටත් සසරදුකින් මිදී නිවන් සඳහාම මේ පින හේතුවේවායි. සාදුකයාා ප්‍රාර්ථන වත්මන් විහාරාධීපති අතිගෞරවනී ආචාරය මයිටිපේ විමලසාරාබිධාන. ශ්‍රීල්්‍යයානී සාමග්‍රී ධර්ම මහා සංගසභාවේ නියෝජ ලේඛකාධිකාරී නායක මාහිමියන් වහන්සේ ඇතුළු මහා සංගයාටත් සතරපේරුවේ දායකකාරකාදී හැමටත් දිවියන්ටත් මිපින් බලින් උතුම් නිවැනිින් සැෙනසීම අත්පත් වීවායි සාධ කියයා ප්‍රාර්ථනා තබමු ආකාසට්ඨාච බුම්මට්ඨාදීවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමු දිත්වාචිරංරක්හන්තු සාසනං ආකාසට්ඨාචබුම්මට්ඨාදීවානාගා මහිද්දිිකා යන්තං අනුමුදිත්වා චිරංරක් හන්තු සාසනං ආකාසට්ඨාචබුම්මට්හාදිවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමුදිත්වා චිරංරක්හංතු සාසනං සාදුුසාදුස්සාදුු සම්බුද්ධ ශාසනය එකලු කරන පිරෝණනක්සේ ගෞරවාදරයට පත්ව සිටින වෙසල් ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කරන අගගමහා ග්‍රන්ථවාචක පන්්ඩිත. ශ්‍රජාපරණන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අති ගෞරවනීය මැදගම්පිටියේ විචිතදම්ම මාහිමයන් වහන්සේට නමස්කාරපූරක ගෞරවය ඔබ වහන්සේගේ ශාස්්‍රීය ශාසනික සාමාජීය ජාතික මෙහෙවර ඉටු කිරීමට සියල් ආශිර්වාදයන් ලැබේවා යබි සාදුනාද පවත්වල ආශිර්වාද කරනවා. සාදු සාදු සාතුූ. පෙෙනවරු දහයට අමාවැස්ස සජීව විකාශයෙන් අපහමුවන්නේ උදෑසන ධර්මසාකච්ඡාව සමග මෙයාත්ම භහවේම නිවන්දකේ හැකිද කියන මාතුෘකාව ඔස්සේ. ජේෂ්ඨ කතිකාච්චාර පූජජපාද මාවතගම පේමානන්ද හමයන් වහන්සේ එබගේම උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ ශල්ල වෛ්‍යවරයක වන උපසේන මහත්මයක් බුදු දහම පිළිබඳ හොඳ හැදෑරීමක නියලී සිටින ව්‍යත් බෞද්ධයෙකු ලෙස සැලකෙන එතුමාත් මේසාකච්ඡාවට සහභාගවීමට නියමිතයි සවස පහයි තිහ දක්වාම ඔබේ සිත් පහන් කරන දහම් වැඩස්ටන් පෙලක් සමක අමාවැස්ස යිතිහාසික පරම දම්ම චේතිය මහ පිරිවෙන් ්‍යහාරස්ථානය සිට උබවිතගෙන එනවා. අපි සජීවලෙස පෙරවරු දහයට නැවත හමයමු. න පතා අලුත්වේඩියෝ සහ ප්‍රවල්ති නරමීමට එහත බටනක ක ලික්කර සසිත TVවී සබස්කරප් කරන්න. අලු ්‍රීඩියෝගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝසෙක් කරන්න.